හිමිදිරි උදෑසන දීප්තිමත් හිරු එළිය නිසල දිය මත වැටිලා ජනතාව ඔවුන්ගේ දෛනික කටයුතු වල යෙදෙමින් සිටිනවා. තවත් සමහරුන් ගමේ පන්සලට යනවා. දුර බැහැර ගම්මානයක් වූ මෙහි ජීවිතය කාම්බෝජයේ අන් හැම තැනක වගේමයි. නමුත් එක් වෙනසක් තියෙනවා. එනම් මේ ගමේ හැම දිනම ජීවත් වන්නේ දිය මතු පිට. අපි මේ ඉන්නේ ප්‍රෙක්ටෝල් ගමේ. එය ටොන්ලෙස් සැප් පිළ මත පාවෙමින් තිබෙන ගම්මානයක්. එසේම මේ කාම්බෝජයේ හා අග්නිදිග ආසියාවේ විශාලතම මිරිදිය විලයි. මෙහි ජනතාව දිවි ගෙවන්නේ බටලි යොදා තැනු දිය මත පාවෙන නිවාසවල. ඔවුන් එහා මෙහා යන්නේ බෝට්ටු වලින්. මේ හොන්ග් ඇය ගැමි දරුවන්ට පරිසර අධ්‍යාපනය උගන්වනවා. නමුත් ඇය ගමේ පාසලට සම්බන්ධ නැහැ. ඒ වෙනුවට ඇය ඔස්මෝස් නම් වූ පරිසර සංවිධානයක් වෙනුවෙන් වැඩ කරනවා. අද පරිසර අධ්‍යාපන පන්තියට ළමයින් රැගෙන එන නිසා හොන්ග් ටිකක් කාර්යබහුලයි. මේ අතර තවත් අසල ගමක සිටින පොලිවයින්ද ප්‍රෙක්ටෝල් වෙත යන්නට සැරසෙනවා. ඇය ඔස්මෝස් වෙනුවෙන් පරිසරික අධ්‍යාපන වැඩසටහන් සම්බන්ධීකරණය කරනවා. හොන්ග් සමග සමීපව වැඩ කරනවා. ප්‍රතිචක්‍රීකරණය සඳහා කැලිකසල වෙන් කිරීම ගැනයි අද දවසේ පාඩම. කැලිකසල ගොඩ ගසා ඇති තැනටයි ළමයින් මුලින්ම පිවිසෙන්නේ. දියමතට කැලිකසල නොදැමිය යුත්තේ ඇයිද යන්න මෙහිදී ළමුන් ඉක්මනින් තේරුම් ගන්නවා. හොන්ග් සහ ළමුන් මේ යන්නේ පන්තියට. පන්ති පවත්වන්නේ දියමත පාවෙන ගොඩනැගිල්ලක පිහිටි ඔස්මෝසි වේදිකාවක. විවිධාකාරයේ කැලිකසල ගැන පළමුව ඔවුන් කතා කරනවා. අනතුරුව ඔවුන්ෙම කැලිකසල ආහාරමය, කඩදාසි, ප්ලාස්ටික් හා වීදුරු ආදී ලෙස වෙන් කරනවා. ආසියාවේ වඩාත් පළදායි මිරිදිය විලක්වන ටොන්ලේ සැප්පල මේ ළමුන්ගේ දෙමව්පියන් මාළු අල්ලනවා. රටවල් හයක් කරහා ගලා යන මෙකොන් ගංගාව මෙම ජලාශයට සම්බන්ධයි. සෑම වසරකම වැහි කාලයට මෙම ගංගාව අති දැවැන්ත ජල කඳක් රැගෙනීම නිසා ටොන්ලේ සැප්පිල පස් ගුණයකින් විශාල වෙනවා. ජලයෙන් යට වූ තැනිතලා බිම් මාළුන්ගේ බෝවීමට ලොකු පිටිවහලා. ඒ වගේමයි කුරුල්ලන්ටත් මේ පරිසරය කදිම වාසස්ථානයක්. පොපරිලි තක් නම් වේ මෙන් වේ සම්ඛන් සම්‍යප් බසයි තක් දෙන් පොන් කෝන් වේ ធ្វើ සම්බොක් ផង හායි ක වේ සම්ඛන් ත ដល់ ත්‍රයි គឺ ප්‍රේලි තක් නම් គឺ න ដល់ තක් ලාง නම් ත්‍රයි ត្រូវ ත ලාง មក පොන් කෝන් នៅ ក្នុង ප්‍රේලි තක් නම් ដែរ හායි តាក តង នឹង ត្រයි ក៏ អញ្ចឹង ជីវៈ ចម្រុះ ក្នុង ទឹក ដូច គ្នា ដែរ ផលិត ផល ត្រី នៅ បឹង ទន្លេ សាប នឹង គឺ វា ធំ ធេង ណាស់ នៅ ស្រុក ខ្មែរ យើង នឹង គឺ វា ផ្គត់ ផ្គង់ អាហារ ដល់ ប្រជា ជន នៅ កម្ពុជា យើង នឹង គឺ 80% ផលិត ផល ត្រី នៅ នឹង මේ විල සුවිශේෂ පරිසරික පද්ධතියක් බව ළමුන් ඉගෙන ගන්නවා. එමෙන්ම ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ පරිසරය හා බැඳී ඇත්තේ කෙලෙසද යන්නත් දැන ගන්නවා. සාඥම් තේජක් ණය නම් ඛුන් අය පලා ඤම් ජල් තා ණය නම් කා කා පී ප්‍රෝ හයි සත් ප්‍රයි කාන් ලාං ඛම් ලාං ඤම් කතා ඤම් නම් සබ් සයි ඔ ජුයි කා පී ธรรม ජීත් නම් සත් ප්‍රයි ජදාං පක්ෂීන් මෙම ජලාශගත පරිසරයේම ප්‍රබල පුරුකක්. ප්‍රෙක්ටෝල් ගම විවිධ ජලජ පක්ෂීන්ට කදිම නිවහනක්. සමහරුන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වෙලා. නොවැම්බර් සිට මැයි මාසයේ දක්වා ඔවුන් මෙහි එක් රැස් වෙනවා. ඒ අවට කැලෑබැද බිම්වල කැදලි සෑදීමට. මේ ළමුන් ගමන් කරමින් සිටින්නේ එම පෙදෙසටයි.
කොමරන් සහ ඩාටන් සන පක්ෂීන්ගේ කූඩු සෑදීමේ හැසිරීම රටා නිරීක්ෂණයයි අද පාඩම. ඉස්සර ගැමියන් තම ජීවිකාව සඳහා කුරුළු බිත්තර හා කිරිල්ලියන් එකතු කළා. නමුත් දැන් මේ නවත්වලා. ඔවුන් පරිසර හිතකාමී සංචාරක මග පෙන්වන්නන්, බෝට්ටු පදවන්නන් හෝ වනාරක්ෂකයන් ලෙස පුහුණු කිරීමට ඔස්මෝස් සංවිධානය සමත් වී තිබෙනවා. ඔය කියන විදාම් ලයි මන්ත මා චෝල් කාපිය නේ කේ යෝ තෝ ලුයි ឃើញ កូន លា ក្តោយ ពួង នេះ ក្តោយ គេ លក់ មួយ ប្រមាណ គឺ ទិញ អត់ មាន តរ ថ្លៃ នៅ ឃើញ តែ គ្នា ទៅ យក វេទនា ដែរ ទិញ យក ទៅ ចិញ្ចឹម ហូប អី តាម ធម្មតា ទៅ ហើយ ដល់ ពេល ចុះ បម្រើ ការ ងារ ទៅ ដូច ថា ដឹង ខ្លួន ឯង ថា យើង ការ ពារ សត្វ ព្រៃ ដើម្បី សត្វ នោះ ឲ្យ បាន សបូរ ហើយ អត់ ហ៊ាន ទេ បាដម ඉදිරියට යනවා ළමයින් පළමුවෙන්ම ප්‍රයෝජනවත් ශාක ගැන ඉගෙනීමට ජලයෙන් පිරීගිය වනයේට පිවිසෙනවා අනතුරුව ඔවුන් තම නුගත් දේ ගැන අත්හදා බැලුවා hay cậu má vì sẽ cậu má nó cứ vì ca phạt đồ ấy à bọt bọt cậu má nó cứ bị chạp chương một thông hai cha cha hai bà phạt đồ nên ca phạt đồ ấy à bọt nó hay mấy nó pê đại dương và riêng bị mấy tới cứ ấy à bọt kê bị mấy cái chạp bàn đang mấy cứ nó pê thông láng cứ kê kê tự do với để kê riêng bàn bị chỉ bị sẽ từ lừa ca áp rung bản than phải ca pê bản than nó cứ riêng gì nó phạt đồ bàn දියමත පාවෙන උද්‍යාන මෙහි සුලභයි. ඒ නිවසටම සම්බන්ධ කුඩා වේදිකාවක්. හැම පවුලක්ම පාහේ මල් පළතුරු හෝ එළවලු වගා කරනවා. ළමුන් මෙසේ දියමත පාවෙන උද්‍යානයක් නරඹනවා. මෙහි හිමිකාරිය ඇය සතු පැලැටි ගැන ළමුන්ට කියා දෙනවා. අනතුරුව ගෙදර රැගෙන යාමට කුඩා පැලැටි ළමුන්ට තෑගි කරනවා. පරිසර අධ්‍යාපනය ළමයින්ට විතරක් නොවේ වැඩිහිටියන්ද ඊට සම්බන්ධ වෙනවා ඔවුන් උදෙසා වූ ප්‍රවේශයේ මදක් වෙනස් සෞඛ්‍ය හා සනීප ආරක්ෂාවට අදාළ තොරතුරු මුල් තැන ගන්නවා තමන්ගේ දීවර ජීවිකාව සොබා දහමට බැඳී ඇති සැටි මෙහි හැමදෙනාම හොඳින් දන්නවා වැසි සමය ආරඹුණ විට ඔවුන් තම මාළු වැල්ලීම බොහෝ දුරට නතර කරනවා ඒ මාළුවන්ට නිදහසේ බෝ වෙන්න ඉඩක් දෙන්නයි. ඔස්මෝස් සංවිධානයේට ඕනෑ ඒ මූලික දැනුමින් තවත් ඔබට යාමටයි. ප්‍රධාන වන් නේ කී ජී වන් ඩයිල් සම්බෝ ත ඩයි තොන් තොන් ธรรม ජීත් නං ផ្នែក ජීව ජම්රෝ අයි ຈັ່ງ. හයි ප්‍රජා ජන නේ ក្នុង වන් නේ කා පිටාම් නයි කොට ප්‍රා ප්‍රා තොන් තෙන් ธรรม ජීත් නු වේ ຈරන් ලොහ ලොප් පේක්. දෙයි තේ ធ្វើ බණ්ඩාල් ආය තොන් තෙන් ธรรม ජීත් නු වේ මේ කා බတ် බොง උතේ හොත් ໂດຍ ជី සත් ප්‍රෛ තේ ප්‍රෛ ឈើ අයි ຈັ່ງ ຫະ. មាន ការ កាប់ ដុត បំផ្លាញ អី ចឹង ដល់ កាល ណា ដែល អង្គ ការ អូស្មូស ហើយ នឹង កន្លែង អប់រំ បឋម យើង នឹង បាន ដំណើរ ការ ធ្វើ រៀប ចំ នៅ កន្លែង តំបន់ នេះ ទៅ យើង ឃើញ ថា ការ ប្រើ ប្រាស់ ធនធាន ធម្ម ជាតិ វា មាន ការ ថយ ចុះ អូស្មូស សង្វិធានය ජනතාවගේ ආදාය මහා රැකියා සමග දැනුවත් කිරීම ගලපනවා ඒ නිසායි ඔවුන් පැරණි කලා ශිල්ප නැවත පණ ගැන්වීමට කාන්තාවන් පුහුණු කරන්නේ වසරේ එක් කාලයකට ජපන් ජබරවලින් යුත් ඝන තට්ටු නිසා ජල මාර්ග ඇහිරෙනවා. බෝට්ටු වලට යන්නත් අමාරුයි. සාම්ප්‍රදායිකව කාම්බෝජියානුවන් වියලි ජපන් ජබර කඳන් වලින් එල්ලෙන ඇඳවල් සෑදීමට පුරුදුව සිටිනවා. වසර කිහිපයකට පෙර මෙම කර්මාන්තයට කාන්තාවන් පුහුණු කිරීම ඔස්මෝස් සංවිධානය ඇරඹුවා. මෙවන් දුරබැහැර පාසල්වලට පරිසර වැඩ කිරීම අපහසුයි. නමුත් ප්‍රායෝගිකව නොවිධිමත් අධ්‍යාපනයට බොහෝ දේ කළ හැකියි. වසර කිහිපයක වෑයමකින් පසු ඔස්මෝ සංවිධානය ප්‍රතිඵල දකිමින් සිටිනවා. យើង បាន ផ្លាស់ ប្តូរ អយ្យបត របស់ ប្រជាជន នៅ ភូមិ ប្រៃតល មក ចំនួន ហើយ ក៏ បាន ផ្លាស់ ប្តូរ អយ្យបត របស់ ក្មេងៗ យើង មក ចំនួន ធំ ដែរ អញ្ចឹង ខ្ញុំ ក៏ សូម ឲ្យ សូម ពៀង នាង ថា សូម ឲ្យ ទាំង អស់ គ្នា មិន ថា តែ តាម ប្រទេស ពី ចំណុច តូច តូច ទៅ ទេ គឺ ទាំង អស់ គ្នា រួម គ្នា ជួយ ការ ពារ បឋាន យើង ដូច ជា កាត់ បន្ថយ នៅ អ្វី ដែល ធ្វើ ឲ្យ បាត់បង់ ធ្វើ ឲ្យ មាន ការ ផ្លាស់ ប្តូរ បឋាន នៅ លើ ពិភព លោក យើង